වෙසක් ධර්මානුශාසනාව අද වෙසක් ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසන වාසී පූජපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේයි. සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා ඉති බුද්ධ අභිඤ්ඤාය ගෝතමේන යසස්සිනාති පිංතුනි ලෝතුරු සැනසීම ලෝකෙට ලබා දුන් බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයෙන් සදහටම සමුගෙන වර්ෂ 2553ක් ගෙවෙන මොහොත උතුම් බුදුගුණෙන් සැනසිල්ල අපේ සිතටද ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද උතුම් බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරති බුදුගුණය ගැන සිහි වෙන වෙලාවක්. සීලං සමාධි පඤ්ඤාච සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තිච අනුත්තරා විමුක්තියෙන්ද අනුත්තර බවට උසස් උතුම් බවට පත් වුණා ඒ බුදුරජාණන් වහන්සේ. ඉති බුද්ධෝ අභිඤ්ඤාය එසේ ඒ බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළේ ගෞතමේන යසස්සිනෝ මහා යසස් ඇත්තා වූ ගෞතමයන් වහන්සේ විසින්මයි. ඒ ධර්ම සතර අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ විසින්මයි. ඒ උතුම් ධර්මය අද සිහි වෙනකොට අපට කල්පනා වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා අපට මහා කරුණාව පතුරා මේ ධර්මයේ දේශනා නොකළා නම් අද මේ මෙපමණ කාලයකට පස්සෙත් අපට සිහි කරලා සැනසෙන්න තවත් මෙවැනි උතුම් ජීවිතයක් ලෝකෙ නැ. මේ ලෝකෙටම සැනසෙන්න පුළුවන් වෙන විදිහේ උතුම්ම ජීවිතයක් සිහි කරනවා නම් පින්තුනි ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයයි. සිහි කරන කිසිම තැනකදී කිසිම දවසකදී වැරදුණු තැනක් නැති එකම ජීවිතයයි. හිතලා ජීවිතයට සමීප කරගන්න ඕන තරම් කරුණු ගුණ තියෙන ජීවිතයයි. දෙවියන් මිනිසුන් අතර බ්‍රහ්මයන් අතර උතුම් තරමේ ගුණ දරූ එක මුතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා යම් කෙනෙක්ට නිරන්තරයෙන් මේ කියන කරුණු සිහි වෙනවා නම් බුදු ගුණ සිහි වෙනවා නම් අමුතු විදිහේ සැනසෙල්ලක් ජීවිතයට දැනෙනවා.
ඒ සැනසිල්ල රූපයකින්වත් ශබ්දයකින්වත් සුවඳකින්වත් රසයකින්වත් කිසිම පහසකින්වත් ලබන්න පුළුවන් සැනසිල්ලක් නෙවෙයි හිත ඇතුලෙන් ඇතිවන ධර්ම සැනසිල්ලක් ඒ ධර්ම සැනසිල්ල ලබන්න උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයයි ජීවමාන කයක් වශයෙන් නැතුවත් අපට පිහිටවන උතුම් පිහිටක් සාමාන්‍ය ලෝකයේ පිහිට දෙන අය ජීවමාන කාලේ විතරයි අපිට පිහිට වෙන්නේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය උනත් එයාලට පිහිට වෙන්න පුළුවන් වෙන්නේ ජීවත් වෙන්නකන් විතරයි මිය පරලොව ගියාට පස්සේ අපිට උදව් කරන්නේ නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් අපට එකම පිහිට වෙලා එකම සරණ වෙලා අපේ ජීවිතේට සැනසෙල්ලක් වෙලා තියෙනවා ඒ නිසා මොන තරම් ආනුභාව සම්පන්නද ඒ බුදුරජාණන් වහන්සේ කියලා කල්පනා වෙනවා හේතුව තමයි ඇස් දෙකර නොපෙනීත් අපේ හිත සනසන නිසා හිතට පේනවනම් ගුණය ඒ හිතින් මතුවලා එනවනම් බුදු ගුණයෙන් සැනසෙල්ලක් මේ ලෝකෙටම ලැබෙනවා ඒ නිසා පින්තුනි අපි කවුරු ගැනවත් නෙවෙයි සිහි කර කර සිටියුත්තේ ඒ බුදුරජාණන් වහන්සේ ගැනමයි කවුරු නැතත් සැනසුනේ අපි හදවත් තුලින් තනි තනියම හරි බුදු ගුණයට සමීප වුණොත් ජීවිතේ ලොකු සැනසෙල්ලක් ලැබෙයි ජීවිතය කියන්නේ දුක් කරදර පිරිච්ච එකක් නිතරම ජීවිතේ අසහනෙන් පිරෙනවා ඒකට හේතුව තමයි හැමදේම නැති වෙලා යන ස්වභාවය උරුම කරගෙන පවතින නිසා පින්තුනි මේ අවබෝධය අපිට නැති නිසා අපි දුක් විඳින ලෝකයක් මේ ලෝකය එවැනි ලෝකෙක ඒ දුක් වලින් ඈතර වෙලාම ජීවත් වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට බුදුරජාණන් වහන්සේත් ඒ විදිහේ අවස්ථාවල පිළිපැදපු ශාන්ත ප්‍රතිපදාව ධර්මයේ තුලින් සිහි කරනකොට අපටත් ලොකු සහනයක් ජීවිතේ ලැබෙනවා මොන දේ සිහි කළත් සැනසෙල්ලක් නැහැ ධර්මයේ සිහි කළොත් සැනසෙල්ලක් ලැබෙනවා ඒ ධර්ම මූර්තිය තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම කාය කියලාත් කියනවා බ්‍රහ්ම කාය කියලාත් කියනවා බ්‍රහ්ම නිර්මිතක් වගේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ජීවිතයක් උතුම් ජීවිතයක් බ්‍රහ්ම කියන එකේ අර්ථය උතුම් උතුම්ම කායක් ඒ කය නිර්මාණය වුණේ ධර්මයෙන් නිසා ධම්ම කාය කියලාත් කියනවා නිසා ධර්මයේ කියලා සම්පූර්ණයෙන් ගත්තාම පින්තුනි මේ සම්පූර්ණ ධර්මයේ තුලම බුද්ධ කාය නිර්මාණය වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානයි සාද මේ අපි ගොඩාක් කාලයක් ගිහිල්ලා වුණත් ධර්මයේ තුලින්ම අපගේ බුදු සමිඳානන් වහන්සේව දකින්න උත්සාහ කරනවා ඒ සඳහා සුදුසු වෙලාවක් මේ පින්තුන්ලට අපිර ලැබුණා මනුෂ්‍ය ජීවිතයක් උසස් මනසක් ඇතුවම ලැබිච්ච වෙලාවක් නිසා බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවක් නිසා ඒ ශාසනයේ වටිනකම තේරුම් ගන්න තරම් නිරවුල් මනසකින් අද මේ ගෙවෙන මොහොත මොන තරම් වටිනවද ජීවිතේ වටිනාකමක් නොතේරෙන ජීවිතය සතර අපායට ඇදගෙන වැටෙන විදියට හිත පාලනයක් නැතුව ජීවත් වෙන ලෝකෙක අපිට පුළුවන් නම් ඒ හිතේ පාලනය ධර්මයට බාර දීලා ධර්මයත් එක්ක ජීවත් වෙන්න අපේ ඒ ගමන් මඟ සුගතිය කරා යන එකක් වෙනවා නිවනට අච්චන්න පුළුවන් යම්කිසි කෙනෙකුට මේ විදිහේ ධර්මයේ ජීවිතේ පවතිනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන ඇහෙනකොට ලොකු සැනසෙල්ලක් දැනෙනවා. ඒ සැනසෙල්ල මොන තරම්ද? තමන් ගැන තමන්ට හිතලා කවුරු නැතත් ජීවිතේ තමන්ට සනියෙන් සැනසෙන්න පුළුවන් දෙයක්. තමන් ගැනම සතුටු වෙන්න පුළුවන්. පාපේට ලැජ්ජා බය ඇති කෙනෙක් විදියට ජීවත් වෙනවා. ලොකු ගෞරවයක් හදවතේ පුරවගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා පින්තුනි තමන් ගැනම තමන්ට ගෞරවයක් ඇති වෙනවා. ධර්මානුකූලව ජීවත් වෙනවා නම් බුදු ගුණ සිහි කරනවා නම් නිතරම කෙලෙස් අරමුණු වලින් බැහැර වෙච්ච නිකෙලෙස් సంతානයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගුණයට සමීප කෙනෙක් වෙනවා හදමැදුර බුදුමැදුරක් වගේ වෙනවා
බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා කියලා හිතෙනවා. ඒ නිසා මහා පුදුම විදි ගෞරවයෙන් තමයි ධර්මයේ හැසිරෙන්නේ. ඒ නිසා මෙවැනි කරුණු කාරණා ගොඩාක් ජීවිතයට සමීප වන දෙයක් බුදු ගුණ ජීවිතය ගැන සිහි කිරීම. කටකන්දර වාසී පුස්සදේව මහරහතන් වහන්සේ ගැන සිහි කරලා බලනකොට ඒ උතුම් රහතන් වහන්සේට රහත් වෙන්න හේතු වුණේ බුදු ගුණයයි. ඒ උතුම් ස්වාමින් වහන්සේ සේනාසනේ බෝමලුව රටාවකට ඇමදලා ඒ බෝමලුව දිහා බලාගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ සිහි කළා. එහෙම සිහි කර කර ඉන්නකොට හිත සමාධි වුණා. ඒ බව දැක්කේ මාරදිව්‍ය පුත්‍රයා. කෙනෙක් නිවන් මඟ අවබෝධ කරන්න යනවනම් බාධා කරන්න පුළුවන් කමක් තියෙනවනම් එතෙන්ට ඇවිල්ලා බාධා කරන්න ලෑස්ති වෙන කෙනෙක්. එස වඳුරෙක් විදියට ඇවිල්ලා කොළ කඩලා දාලා අර මිදුල අපවිත්‍ර කරලා සමාධිය බින්දා. දෙවනි දවසෙත් නැවතත් මිදුල ඇමදලා මිදුල දිහා බලාගෙන සමාධිය ඇති කරගත්තා. හරකෙක්ගේ වේශයක් අරන් ඇවිල්ලා මිදුල අපවිත්‍ර කළා. බෝමලු අපවිත්‍ර කළා. එදා දවසෙත් ඒ මග ඇහිරිලා ගියා. තුන්වෙනි දවසෙත් ඒ ස්වාමීන් වහන්සේ අර විදියටම මිදුල පිරිසුදුවට ඇමදලා ඒ මිදුල දිහා බලාගෙන සමාධි ඇති කළා බුදු ගුණ වඩලා. එදා කුරගහන මිනිස්සෙක් විරූපී මිනිස්සෙක් ඇවිල්ලා ඒ මිදුල ඉරි ඇඳගෙන ගියා. ඒ ස්වාමීන් වහන්සේ පලාතිම දැකලා නැහැ වගේ කෙනෙක්. ඒ නිසා පුස්සදේව ස්වාමීන් වහන්සේ ඇහුවා කවුද ඔය කියලා. වගේ උන්වහන්සේට සිහි වුණා අනිවාර්යෙන් මාර්යා වෙන්න ඇති. මම මේ භාවනා කරනවාට නිවන් මඟ අවබෝධ කරනවට අකමැති කෙනෙක්. ඔබ මාර්යා නේද කියලා අත්ඇහුවා. එතකොට මාර්යාගේ ගතියක් තියෙන බොරු කියන්නේ නැහැ. ඒ නිසා කිව්වා ස්වාමීනි ඔව්. එහෙනම් උඹ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දැකලා තියෙනව නේද? උඹට බැරිද අපේ ශාස්ත්‍රුන් වහන්සේව මවල පෙන්නන්න? ඒ වෙලාවේ මාර්යා ආවේ නිවනට බාධා කරන්න. නමුත් ඒ මාරදිව්‍ය පුත්‍රයා දන්නේ නැති වුණත් ඒ ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධාව පිරලා තිබුණා බුදු ගුණේ පිළිබඳ. එනිසා ඒ ස්වාමීන් වහන්සේට නිවනට උපකාර වුණා. කොහොමද උපකාර වුණේ? බුදුරුව මවල පෙන්නවා. ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ කෙලෙස් තියෙන පාපී මාර්යා විසින් මවපු මේ බුදුරුව මේ තරම් සෝභමාන නම් ශාන්ත නම් නිකෙලස් හදසන්තානැත්තා වූ අපගේ බුදුරජාණන් වහන්සේ මොන තරම් සෝභමානද්ද ශාන්තද්ද? ඒ අරමුණෙන් බුදුගුණ සිහි වුණා. ඒ බුදුගුණ සිහිවීම නිසා ප්‍රීතිය ඇති වුණා. පීති මනස්ස කායම් පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදියති සුඛිනෝ චිත්තං සමාධියති සමාහිතෝ යථා භූතං පජානාති. ප්‍රීතිය ඇති වුණා. ධර්මයේ පිළිබඳ සිහි කිරීම නිසා බුදුගුණේ අර්ථ සිහි කිරීම නිසා ඒ තුලින් හිත සමාහිත වුණා. සමාහිත මනසින් යථාර්ථය අවබෝධ කළා. විදසුන් වැඩුව රහත් බවට පත් වුණා. බුදුගුණ සිහි කිරීමෙන් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. නිවනේ අවසාන කෙළවර දක්වා යන්න ඒ ශ්‍රද්ධාලාභය බුදුගුණ සිහි කිරීම හේතු කරගත්තා. එනිසා අපිටත් බුදුගුණ සිහි කර කර යන මේ ගමන නිවන දක්වාම යන මගක් වශයෙන් දියුණු වෙනවා. මේ උතුම් බුදුගුණෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සාගරයට පිවිසෙන්න පුළුවන්. බුදුගුණ නමයෙන්ම බුදුගුණ සාගරයට පිවිසෙනවා. හැම බුදුගුණයකම සර්වඥතාඥානයේ අසිරියයි තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින්ම සියලු ධර්මයන් අවබෝධ කරගත්තා. සියලු මසංවරකම් නැති කරගෙන සංවර වුණා. කෙලෙසුන්ගෙන්ද මිදුණා. අඩුපාඩු නැති කෙනෙක් වුණා. තමන් වහන්සේ මුලින් තමන් වහන්සේගේ හිත දමනය කරගත්තා. තමන් වහන්සේගේ දමනය කරගෙන තමන් වහන්සේ නිවැරදිම පුද්ගලයෙක් ලෝක ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ නමක් වුණා. තව කෙනෙක්ට මඟ පෙන්වන්න තරම් තමන් ළඟ ගුණ තියෙන්න ඕනේ. නිසා තව කෙනෙක්ට මඟ කියා දෙන්න පුළුවන් තරමේ උතුම් ගුණ
තමන් වහන්සේ තුල මුලින් ඇති කරගත්තා. ඒ උතුම් ගුණ තමන් වහන්සේ තුල ඇති කරගෙන කිසිම කෙනෙකුට සලවාලිය නොහැකි තරමේ අසිරිමත් ජීවිතයක් ශ්‍රේෂ්ඨ ජීවිතයක් අනුත්තර ජීවිතයක් බවට පත් වෙලා සීලයෙන් උතුම් වෙලා සමාධියෙන් උතුම් වෙලා ප්‍රඥාවෙන් උතුම් වෙලා විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් උතුම් බවට පත් වුණා අනුත්තර බුදුරජාණන් වහන්සේ ඒ තරම් සිල් ඇති කෙනෙක් ඒ තරම් සමාහිත මනසක් ඇති කෙනෙක් ඒ තරමට ප්‍රඥාවක් තිබුණු කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ බුදුරජාණන් වහන්සේ නමක් අර අපගේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට තමන් වහන්සේ උතුම් වෙලා තමන් වහන්සේගේ సంతානෙ දමණය කරගෙන ලෝවැසි පින් ඇති දෙවි මිනිසුන්ට දමණය කිරීම පිණිස අනුශාසනා කළා දමණය කරන්න පුළුවන් විදිහේ පින් ඇති උදවිය දමණය කළා රාග යෙන් පිරිච්ච හිත ඇති අයගේ හිත විරාග බවට පත් කළා ද්වේෂයෙන් පිරිච්ච හිත ඇති අයගේ හිත මෛත්‍රියෙන් පිරෙව්වා සංසාර ගමනේ මුලා වෙච්ච අයට නියම අවබෝධයට මඟ පෙන්වලා දුන්නා දරුණු පුද්ගලයන් දාමරිකයන් පවා සිල්වන්තයන් බවට නිකලෙස් සුතුමන් බවට පත් කළා ලෝකෙට සාන්තිය උදා කරන ශ්‍රාවක පිරිසක් බිහි කරගත්තා මේ කෙලස් පිරිච්ච පුහුදුන් ලෝකේ මානෙන් ඉරිෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් නොහික්මුණු ගතියෙන් පිරිච්ච හිතකට හික්මවනවා කියන එක පින්තුනි ලේසි දෙයක් නෙවෙයි හොඳ වචනයකින් ප්‍රබල වචනයකින් කිව්වොත් තමයි එවැනි කෙනෙක් හික්මවන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් කියන දෙයක් තව කෙනෙක් අහන්නේ නැහැ සංසාරේ අප්‍රමාණ කාලයක් සත්‍ය පාරමිතා වශයෙන් දිනු කරපු වචී සුචරිතයානුභාවයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉක්මවා යා හැකි කිසිම දෙවියෙක් බ්‍රහ්මෙක් මිනිස්සෙක් මේ ලෝකේ නැහැ ඒ උතුම් වචනේ ආනුභාවය නිසා එකම වචනයකින් දහම් පදයකින් පවා සංසාරේ ඇවිලෙන ගිනි ගන්න ජීවිත සදා සැනසෙල්ලට පත් කළා මොනතරම් වටිනවද ලෝකෙටම කරදරයක් වෙච්ච අඟුලිමාල එදා සදාතනික අහිංසකයෙක් බවට පත් කරපු හැටි ගුරුතුමාගේ වැරදි උපදේශය නිසා නොමගට වැටුණු අහිංසක කුමාරයා ගුරු පූජාවට ඇඟිලි 1000ක් සොයන්න වනයේට වැදුනා දක්ෂයි සංසාර ගමනේ කුසල් කරගෙන ආවා කාය ශක්තියක් තිබුණා ඒ වගේම හදවතේ හැංගිච්ච පිම් බලයකුත් තිබුණා වනාන්තරයට වැදිලා වනාන්තරයේ මැදින් යන මිනිස්සු එක්කෙනා දෙන්න මැරුවා මරමින් ගණන් තියාගත්ත නමුත් ගණන් අමතක වුණා ඒ වනයේ මැදින් යන කිසිම කෙනෙක් අඟුලිමාලගෙන් බේරුණේ නැ දරුණු මිනී මරුවෙක් බවට පත් වුණා කෙස් වැවුණා රැවුල වැවුණා ඇඟ අපිරිසිදු වුණා වගේම හිතත් අපිරිසිදු වුණා හිත අසහනෙන් පිරුණා කවදාවත් හිංසාවක් කරන්න හිතපු කෙනෙක් නෙවෙයි හොඳ පවුලක පුරෝහිත තුමාගේ පුතා වෙලා සවැත් නුවර ඉපදිච්ච මේ කුමාරයා ගුරුතුමාටත් බොහොම කීකරුයි බොහොම උපකාරයි ගුරුතුමාගේ හිත අරගෙන සිල්පහදාරන මේ අහිංසක කෙරෙහි බිඳෙව්වේ ඊර්ෂ්‍යාවෙන් යුත් යාළුවන් එනිසා මේ අහිංසකගෙන් පලිගන්න හිතලයි ඔය විදිහේ අනකිරීමක් ගුරුතුමා කළේ ඒත් වනාන්තරයට වැදුණු මේ අහිංසකව මරන්න පුළුවන් තරම කෙනෙක් හිටියේ නැහැ 30 දෙනා 40 දෙනා 50 දෙනා ආයුධ සන්නද්ධව ආවත් මම අඟුලිමාල කියලා කෑ ගහනකොට ඒ හඬට බය වෙලා සිහි නැති වෙන තරමට බය වෙන මිනිස්සුන් හැමෝම මරලා එක ඇඟිල්ල දෙකින් කපා ගත්තා ගණන් අමතක වෙන නිසා ඒව තනින් තන හැංගුවා ඒව කුණු වෙලා ගියා ඊට පස්සේ කල්පනා කළා මෙහෙම කළොත් මට ගාන හොයාගන්න බෑ ඒ නිසා මරණ කෙනාගේ ඇඟිල්ලක් කපලා මාලයක් විදියට බෙල්ල දාගත්තා ඇඟිලි මාලයක් බෙල්ල දාගෙන ඉන්න නිසා මිනිස්සු නමක් හැදුවා අඟුලි මාල කියලා අහිංසක කෙනෙක් අඟුලි මාල කෙනෙක් කළේ මේ සමාජයේ
විසම වූ පුද්ගලයන්. එහෙත් පින්තුනි සංසාරේ ප්‍රාර්ථනා බලය හදගැබෑ තුල තිබුණා. ඒක කවුරුත් දැක්කේ නෑ. ලෝකෙටම කරදරයක් වගේ. වනාන්තරයේ මැදින් කිසිම කෙනෙක් යන්නේ නෑ. බොහොම බයයි. මරණේ ඒකාන්තයි ගියොත්. ඒ නිසා මිනිස්සු වනාන්තරයට එන්නේ නෑ. අඟුලිමාල ගම්වලට කඩා වැදුනා. දොරවල් කඩාගෙන ගෙවල් ඇතුළට ගිහිල්ලා පවුල් පිටින් ඝාතනය කළා. ඔහොම ඝාතනය කරද්දී මිනිස්සු ගම් අතහැරලා ගියා. නියම් ගම්වලට. නියම් ගම්වලටත් පැමිණුණා. ගම් නොගම් කළා. නියම් ගම් නොනියම් ගම් කළා. සම්පූර්ණයෙන් සමූහ ඝාතනය කළා. ඒ නිසා නගරයට රැස් වුණා මිනිස්සු. සවැත් නුවරට සම්පූර්ණ ජනතාව ඇවිල්ලා කොසල් මහ රජතුමාට කිව්වා අඟුලිමාල කියලා දරුණු හොරෙක් ඇති වෙලා තියෙනවා ඔබතුමාගේ රාජ්‍යයේ. ඔහු ගම් නැති කරනවා, නියම් ගම් පිටින් නැති කරනවා. ඒ නිසා අපි බයෙන් ජීවත් වෙන්නේ. අපිට සහනයක් නැහැ. කොයි වෙලාවේ මරණය ලැබෙයිද කියන්න බෑ. ඒ නිසා රජතුමනි මේ සොරාව අල්ලන්න කියලා ඊළඟට යුද සේනා පිටින් යවුවා. ඒ හැම සේනාවක්ම අඟුලිමාල අතින් මරුම් කෑවා. අශ්වයෝ වනගත වුණා. ඇතුන් වනගත වුණා. ඒ යුද සේනාවේ රථ කැලේටම දිරල ගියා. කිසි කෙනෙක් ඒ මගින් ආයෙමත් ආවේ නැහැ. ගියපු අය එහෙමම පරලොව ගියා. එනිසා රජතුමාටම පැවරුණා. රජතුමත් කල්පනා කළා මේ දරුණු සොරෙක් මගේ ජීවිතේ රට අනතුරක් වේද දන්නේ නැහැ. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මට අයහපතක් වෙනවා නම් මට ඒ ගැන කියයි කියලා. එතුමා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න යන්න එදා සූදානම් වුණා. මේ අතර මේ අහිංසක ජීවිතයේ සැබෑ අහිංසක බව තුන් ලෝකෙට සැනසිලි දෙන බුදුරජාණන් වහන්සේ මහා කරුණානිතින් දොටුවා. එදා භාර්ගව පුරෝහිතතුමාගෙන් මන්තානි බැමිණියට ආරංචි වුණා රජතුමා පුතාව අල්ලන්න වනාන්තරයට යන්නයි සූදානම. තාත්තා ඉදිරිපත් වුණේ නැහැ. පුතාගේ හැටි දන්නවා. තාත්තා කියලා බලන්නේ නැහැ මරණ බව. සම්මෑණියන්ගේ හිත දරු කරුණාවෙන් තෙත් වුණා. සමගේ පුතාව බේරගන්න මං වනාන්තරයට යනවා කියලා ඒ අම්මා වනාන්තරයට වැදුනා. බුදුනෙතින් ඔය ටික දැක්කා. අඟුලිමාල කියන්නේ පින් ඇති කෙනෙක්. අරිහත්ත්වයටපත් වෙන තරම් පින් තියෙනවා. නමුත් මෑණියන්ව මැරුවොතින් සංසාරේ බොහෝ කල් දුක් විඳින්මින් සසර යන්න වෙනවා. මම ආද වැඩම කළොතින් මේ අහිංසක සැබෑ අහිංසක කෙනෙක් බවට දරුණු අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් බවට පත් කරවන්න පුළුවන් කියලා මහා කරුණානිතින් දැකලයි බුදුරජාණන් වහන්සේ වනපෙතට වැඩම කළේ. බුදුරැස් මාලා සංගවාගෙන සාමාන්‍ය භික්ෂු විලාසෙන් බුදුරජාණන් වහන්සේ වනයට වැඩම කරනවා. අතරමඟ ඉන්න සීසාන ගොවියන් ගොපල්ලන් කියනවා ශ්‍රමණයන් වහන්සේ ඔය පාරෙන් නම් යන්න එපා. ඔය පාරෙන් ගියොත් ඔබ වහන්සේ මරණයට පත් වෙනවමයි. 30 දෙනා 40 දෙනා 50 දෙනා නමුත් ආයුධ අරගෙන ගියත් ආයෙත් ආවෙ නැහැ. නිසා ස්වාමීනි ඔය පාරෙන් නම් යන්න එපා කියලා කිව්වා. නමුත් මේ පාර වැටලා තියෙන්නේ සනසිල්ලටයි. මේ පාර වැටලා තියෙන්නේ පිහිට වෙන්නයි. නිසා මේ පාරේ වැඩම කරන්නේ කිසිම බියක් ඇති ගැනීමක් නැතුව තවත් අසරණයන්ට පිහිට වෙන්න. ජීවිතයක් සනසන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියටම වැඩම කළා. අඟුලිමාලත් වනදොරටුවේ සැඟවිලා බලන් හිටියා. ඇඟිලි 999ක් සම්පූර්ණයි. කවුරු ආවත් ඒ වෙලාවේ ආ මරලා මේ ගුරු පූජාව සම්පූර්ණ කරලා කෙස් රැවුල් කපාගෙන නාල පිරිසුදු වෙලා දෙමව්පියන් වන්දනා කරන්න යන්නයි අඟුලිමාලගේ ප්‍රාර්ථනාවක් තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේනව දැකලා පුදුම වුණා. මේක ආශ්චර්යයක්. මෙනවනම් මේ වනාන්තරයට මිනිස්සු එන්නේ බොහෝ පිරිස් වශයෙන්. ඒ ආවත් මගෙන් බේරෙන්න ලැබෙන්නේ. ඒත් මේ තනි ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් මං ගැන දන්නේ නැතුව නැත්නම් මට බය නැතුවද මේ එන්නේ? එහෙම හිතලා අඟුලිමාල මේ ශ්‍රමණයන් වහන්සේගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා.
බුදුරජාණන් වහන්සේ දන්නවා අඟුලිමාල තමන් වහන්සේ පසුපස හඹාගෙන එනවා කෑ ගහගෙන ශ්‍රමණයෝ මෙන්න කිය කිය කෑ ගහමින් එනවා මේ අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා තමන් වහන්සේ ළඟට ලං වෙන නොලැබේවා කියලා බුද්ධ අදිෂ්ඨානය නිසා යොදුන් තුනක් මගම අඟුලිමාල දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේ ශාන්ත හිතිනුත් ශාන්ත ගමනනුත් වැඩම කළා කරුණාව පතුරුමින් මේ බුදුරජාණන් වහන්සේ මග දිගට යොදුන් තුනක් තරම් තැන්වල තැනිතලා මවමින් ගිරිදුර්ග මවමින් වැඩම කරනවා අඟුලිමාල පුදුමයටපත් වුණා මන් දුවන අශ්වයන් ලුහු මෙදල ගිහිලා අල්ලගෙන තියෙනවා දුවන ඇතුන් ලුහු බඳල ගිහිලා අල්ලගෙන තියෙනවා දුවන මුවන් ලුහු බඳල ගිහිලා අල්ලගෙන තියෙනවා ඒත් මේ ශාන්ත ගමනින් හිමිහිට වැඩම කරන මේ ශ්‍රමණයන් වහන්සේට ලං වෙන්නවත් බැරියයි මට මේ ශ්‍රමණයන් වහන්සේට මහා බලයක් එරදියක් තියනවාද නැත්නම් මට පිහිට වෙන්න වැඩම කරපු කෙනෙක්ද කල්පනා කළා හති වැටිලා බැරි මතන නැවතුණා නැවතිලා කිව්වා ශ්‍රමණේ ඔහොම ඉන්න දුවන් එපා කියලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලතිත් වෙච්ච හදවතින් යුතුව වචන සමූහයක් දේශනා කළා අඟුලිමාල මන් නැවතිලා ඉන්නේ නුඹ නවතින්න අඟුලිමාල බුද්ධිමත්ම කෙනෙක් කල්පනා කළා කොහොමද මේ නැවතී සිටින මම නැවතිලා නැති වෙන්නේ මේ වැඩම කරන ශ්‍රමණයන් වහන්සේ නැවතුණා වෙන්නේ මේ වැඩම කරන ගමන නැවතුණු බවක් කියනවා වෙන ශ්‍රමණයන් වහන්සේලා බොරු කියන්නේ නැහැ මේ ශ්‍රමණයා බොරුවක් නේද කියන්නේ ශ්‍රමණයන් වහන්සේ මට තේරුනේ නැහැ කොහොමද වැඩම කරන ඔබ වහන්සේ නැවතුණා වෙන්නේ ඇයි නැවතී ඉන්න මම නැවතුනේ නැති වෙන්නේ කියලා ප්‍රශ්න කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අඟුලිමාල මන් සියලු සතුන් කෙරෙහි දඩු මුගුරු බැහැර කරලා මෛත්‍රී කිරීම නිසා සතුන් කෙරෙහි මෛත්‍රියෙන් නැවතී සිටිනවා ඒත් නුඹ සතුන් කෙරෙහි වෛරයෙන් දඩු මුගුරු ඇතිව සතුන් කෙරෙහි කරුණාව දක්වන්නේ නැතුව සසරේ ඇවිදිමින් ඉන්න කෙනෙක් ඔබ නැවතිලා නැහැ මෛත්‍රියෙන් ඒ නිසා අඟුලිමාල මම නැවතී ඉන්න කෙනෙක් නුඹ නැවතී නැති කෙනෙක් මේ වචන බුදු මුවෙන් මුළු වනපෙතම සුවඳවත් කරමින් ඇසෙද්දි අඟුලිමාලට මහ පුදුම විදියේ සැනසෙල්ලක් දැනුණා ඇඟිලිමාලය වීසි කළා කඩුව වීසි කළා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටුණා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස බුදුරජාණන් වහන්ස මට නුඹ වහන්සේ අඳුර ගන්න බැරි වුණා මම අඳුනාගත්තා නුඹ වහන්සේ මට පිහිට වෙන්නනේ මේ වනපෙතට වැඩම කළේ මා ගැනම දැකලා මගේ අසරණ ජීවිතයට සරණ වෙන්න වැඩම කළ බුදු පියාණෙනි මට පිහිට වෙන්න මම අහිංසකයි මම ඔබ වහන්සේගේ උතුම් ශාසනේ පැවිදි කරලා උපසම්පදා කරලා මටත් ඔය වගේ ශාන්ත බවකින් නැවතීම ලබා දෙන්න කියලා මහා ගෞරවයකින් අඟුලිමාල ඉල්ලා සිටියා. දරුණු ගති නැති වුණා, ශාන්ත ගතිය මතු වුණා, සසර පින මතු වුණා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒහි භික්ෂුභාවයෙන් භික්ෂුව මෙහි එන්න මේ පිරිසිදු ධර්මයේ මනාව දුක් කෙලවර කරන්න කියලා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා දුන්නා. කෙස්රැවුල් අතුරු දහන් වුණා, පාසිවුරු දර වුණා. ශාන්ත ශ්‍රමණයෙක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ සිංහ රාජෙක් පිටුපස ගමන් කරන සිංහ පැටවෙක් වගේ මේ අඟුලිමාලව දමනය කරලා පැවිදි කරවාගෙන සැවැත් නුවරට වැඩම කළා ඒ අතරේ තමයි රජතුමත් අඟුලිමාල අල්ලන්න පිරිසත් එක්ක දෙවුරම් මෙහෙරට පැමිණුණේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ලැබෙන පිළිතුරක් දැනගෙනම යන්න බුදුරජාණන් වහන්සේට වන්දනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා රජතුමනි ඔබට බිම්බිසාර රජතුමා විරුද්ධ වුණාද නැතිනම් විශාලා මහනුවර ලිච්ඡවීන් විරුද්ධව යුද්ධයකට එනවද මේ සේනාවක් අරගෙන කොහෙද යන්නේ
නැත ස්වාමීනි රජ කෙනෙක් නෙවෙයි එකම එක සොරෙක් අඟුලිමාල කියලා ඉන්නවා මේ නගරෙටම කරදරයක් මම මේ ඔහු අල්ලගෙන එන්න යන ගමන් හොඳයි රජතුමනි ඔබ ඔය අල්ලගෙන එන්න යන සොරා ශාන්ත වෙලා මේ උතුම් ශාසනයේ කිස්රැවුල් බහ සිවුරු දරව පැවිදි වෙලා ඉන්නවනම් මොන වගේ දෙයක්ද ඔබතුමා කරන්නේ ස්වාමීනි එහෙනම් මම උන්වහන්සේට වන්දනා කරනවා දැහැමි ආරක්ෂාව සපයලා සිව්පසේ පූජා කරනවා එහෙනම් රජතුමනි මේ දකුණු පැත්තෙන් මගේ ළඟ වැඩ ඉන්නේ ඒ අඟුලිමාල ස්වාමින්වහන්සේ කියලා කියනකොටම රජතුමා බය වුණා රජ පිරිස සේනාව හිස ලූලු අත දුව ගියා ගෙවල් ඇතුළට ගිහලා හැංගුණා ඒ තරමේ බයක් බීතියක් තිබුණේ රජතුමාට දාඩිය දැම්මා බුදුරජාණන් වහන්සේ දේශනා කළා රජතුමනි බය වෙන්න එපා දැන් මොහුගෙන් කූඹියෙකුටවත් කරදරයක් නැහැ නුඹටත් බයක් නැහැ ඊට පස්සේ බය සංසිඳුණා බුදුරජාණන් වහන්සේ ළඟදී සැබෑවට මහින්සක බවට පත්වෙච්ච අඟුලිමාල ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා රජතුමා වන්දනා කළා ස්වාමීන් නුඹ වහන්සේගේ පැමිණීම මනා පැමිණීම සනසිරිදායක උතුම් බුදුසසුනේ නිවන් මඟ දියුණු කරගන්නාසේක්වා කියලා ආරාධනා කරලා රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට බොහොම සනසිල්ලෙන් එනවා ගෞරවයෙන් එනවා ඇවිල්ලා වන්දනා කළා කියනවා ස්වාමීනි ආශ්චර්යයි අපි දනමුගුරු වලින් ආයුධ වලින් වචනයෙන් දමණය කරන්න බැරි තරමේ මෙවැනි පරුස නපුරු දරුණු දුර්දාන්ත අය පවා බුදුරජාණන් වහන්සේ ආයුධයක් ගන්නෙ නැතුව දනමුගුරු ගන්නෙ නැතුව එකමක ශාන්ත වචනයෙන් අපූර්වවට දමණය කරපු හැටි මොන තරම් අසිරිමත්ද ස්වාමීනි මම ඒ ගැන පැහැදුනා කියලා රජතුමා ලොකු සැනසිල්ලකිනුයි රජමාලිගාවට පිටත් වුනේ එදා ඉඳන් අඟුලිමාල ස්වාමින් වහන්සේ බුදුමග දියුණු කරගෙන ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ශාසනයේ වැඩ සිටියා වැඩම කරන තැන උන්වහන්සේට පින්දපාති ලැබුණේ නැ අඟුලිමාල කියන නම හද්දි මිනිස්සු බය වෙලා කැලේට පැනලා යනවා හැංගෙනවා දොරවල් වහගන්නවා මූණ බලන්නෙවත් නැ මොකද ගොඩාක් මිනිස්සු මරපු කෙනෙක් නිසා ඒ ස්වාමීන් වහන්සේට දාන්නේ හරියට ලැබුණෙත් නැ දවසක් ස්වාමීන් වහන්සේ පින්දපාති වැඩම කරද්දී ගෙදරක කුලකාන්තාවක් ගැබිනි මාතාවක් වෙලා දරු ගැබ හරස්සීම නිසා දුක් විඳිනව අඬන වැහුණා ඒ බව දැකලා ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ කරුණාවක් ඇති වුණා මට බැරිද මේ අම්මට පිහිට වෙන්න කියලා ඒක හිතේ තියාගෙන විහාරයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීන් අසවල් ගමේ අසවල් කාන්තාව දරු ගැබ හරස්සලා දුක් විඳිනවා ස්වාමීන් මේ සත්‍ය මොනතරම් දුක් විඳිනවද ඉතින් මට බැරිද ස්වාමීනි ඒ මෑණියන්ට පිහිට වෙලා යම් සැනසෙල්ලක් ලබා දෙන්න අඟුලිමාල පුළුවන්. නුඹ ඒ මෑණියන් ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න නැගණියනි මම උපන්දා සිට දන දන සතුන් මරුවේ නෑ ඒ සත්‍ය බලයෙන් නුඹත් නුඹේ දරුගේ බස් සුවපත් වේවා කියලා. ස්වාමීනි මං කොහොමද එහෙම කියන්නේ? මං මොන තරම් මිනිස්සු මරුවද කොච්චර සත්තු මල්ලා තියද උපන්දා ඉඳන් අඟුලිමාල එහෙම නෙවෙයි නුඹ මේ ආර්ය ජාතිය උපන්දා ඉඳන් සතුන් මැරුවේ නැහනේ එම නිසා නුඹ කියන්න මම ආර්ය ජාතිය උපන්දා සිට දන දන සතෙක් මැරුවේ නෑ ඒ සත්‍ය බලෙන් සූපත් වේවා කියලා ඒ බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කෙරේ කරුණාවෙන් ලබා දීපු අවස්ථාවක් ඒ ස්වාමීන් වහන්සේගේ මෛත්‍රිය කරුණාව ලෝකෙට පෙනෙනවා එතකොට ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩම කරලා ඒ නැගණියට කිව්වා කෑ ගහන්න එපා හොඳින් මං කියන එක අහගන්න කියලා ආසනයක් පැනෙව්වා වැඩ සිටියා නැගණියනි මම ආර්ය ජාති උපන්දා සිට දන දන සතෙක් මැරුවේ නෑ ඒ සත්‍ය බලයෙන් නුඹ සුවපත් වේවා නුඹේ දරු ගැබ සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කළා ඒ සත්‍යක්‍රියා බලයෙන් ඒ දරුවා සුවසේ බිහි වුණා එදා පටන් ඒ ස්ථානයට පැමිණිලා අපහසුවට පත් වෙන මෑණිවරුන් දරුවන් බිහි කරනවා සුවසේ පැමිණි මොහොතේම දරුවන් බිහි වුණා එන්න බැරි අය ඒ ස්වාමීන් වහන්සේ වැඩ සිටි පුටුව සෝදලා ඒ වතුර අරගෙන ගිහිල්ලා පානය කරනවා එයින් දරුවන් බිහි වෙනවා
ඔය තරමේ සැනසෙල්ලක් ලෝකෙට ලැබුණේ අඟුලිමාල් හොඳ කෙනෙක් කළ නිසා ශාන්ත කෙනෙක් කළ නිසා මෛත්‍රියෙන් පිරිච්ච හදවතක් ඇති කෙනෙක් කළා ද්වේෂයෙන් බොහෝ දෙනාට හානි කරපු ජීවිත නැති කරපු ජීවිතයක් බොහෝ දෙනාගේ ජීවිතවලට මෛත්‍රියෙන් කරුණාවෙන් පිහිට වෙන තත්ත්වයට පත් වුණේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් බව ඒ ගුණ නිසානේ එදා නම් ඒ ස්වාමීන් වහන්සේට බොහෝ දෙනාගේ සැලකිලි ලැබුණා ඒ උතුමන් වහන්සේ මෛත්‍රියෙන් පිරිච්ච කෙනෙක් කියලා බොහෝ දෙනා ගෞරවයෙන් කතා කළා ඒ වගේම දානයත් පූජා කරමින් සංග්‍රහ කළා ඒ ස්වාමීන් වහන්සේ නොබෝ කලකින්ම මෛත්‍රී කමඨහන දියුණු කරලා විදර්ශනා භාවනා දියුණු කරලා සංසාරේ සියලුම කෙලෙසුන් යත මිදී දුකින් අත මිදී අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා කල්ප කෝටි ගණන් සංසාරික විනින්න තිබුණ දුක් ගිනි නිවා දමමින් ඔය ස්වාමින් වහන්සේදා නිවනට පත් වුණා පින්දපාත වැඩම කරනවා ඒ මේ අත ගහන ගල් කැට පොලු කෑලි ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේගේ හිසේ වදිනවා ඇඟෙහි වදිනවා තුවාල වෙනවා සිවුර ඉරෙනවා පාත්‍රය බිඳිනවා බිඳුණු පාත්‍රය ඇතිව ඉරෙනු සිවුරු ඇතුව තුවාල වෙච්ච හිසින් ලේ ගලද්දී බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය දැන් ඉතින් ඉවසන්න බ්‍රාහ්මණය දැන් ඉතින් ඉවසන්න නුඹෝය විඳින්නේ කල්පයක් තිස්සේ නිරේ විඳින්න තිබිච්ච දුක් ගින්දර ඒ නිසා කර්ම විපාක මේ ජීවිතේ එනවා ඒ ඉවසන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නමුත් උන්වහන්සේ නිකෙලස් වෙන ලෝකෙට මාළෝකයක් දුන්නු සඳක් වගේ අවිදු අඳුර දුරු කරලා ප්‍රඥා ලෝකය ඇති කරගෙන මේ කල්පය පුරාවටම ලෝකෙට සැනසිලි දෙන අඟුලිමාල පිරිතින් ලෝකෙට ශාන්තිය ලබා දෙමින් වැඩ සිටියේ වලාකුලකින් මිදුණු සඳක් වගේ කලින් ප්‍රමාද වුණත් ධර්මයේ පිහිටා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දමනය වුණ නිසා පින්වතුනි මොනතරම් අසිරිමත්ද බුදුරජාණන් වහන්සේ හිත දමනය කරපු හැටි කෙලෙසුන්ගෙන් පිරිච්ච හිත නිකෙලස් කරවා දීපු හැටි දමනය වෙන්න කැමතිනම් අපේ සිතත් ඒ ධර්මයට අනුව දමනය කරගන්න මේ උතුම් බුදු ගුණේ සිහි කිරීමෙන් ශක්තියක් ලැබෙනවා මිනිසියෙක් දමනය කිරීම ඒතරම් පුදුම නොවුණත් පින්වතුනි ධර්මයක් නොතේරෙන ගුණයක් නොදන්නා තිරිසංගත ඇත්රජෙක්ව බුදුරජාණන් වහන්සේ දමනය කළ හැටි මොන තරම් අසිරිමත්ද කෙලෙස් නැති సంతාන ඇති බුදුරජාණන් වහන්සේ බිය නැති సంతාන ඇති බුදුරජාණන් වහන්සේ දා අඟුලිමාල කියන දරුණු ඇතා රාකල 16ක් පොවලා තමන් වහන්සේ වැඩම කරන වීතියේ වියරු වැටිලා එනවා කියලා දැනගත්තට පස්සේ බය වුණේ නෑනේ බය වෙන කෙනෙක් නෙවෙයිනේ කෙලස් බයෙන් අත මිදුණු තුමෙක් බොහෝ දෙනා කිව්වා ස්වාමීනි ඔය මග වැඩම කරන්න එපා නැවත හැරෙමු විහාරයට වඩින්න අපි දානය ගෙනත් පූජා කරන්නම් සම්මා දිට්ඨික ශ්‍රාවකයෝ බොහෝ විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් බලාගෙන හිටියා අද ඒ නාගරාජයාගේත් බුදුරජාණන් වහන්සේගේත් අසිරිමත් ඒ උතුම් ප්‍රතිහාරය දකින්න පුළුවන් ඒ නාගරාජයා නැත්නම් ඇත්රාජයා බුදුරජාණන් වහන්සේ අද දමනය කරන ඇති කියලා උස් මහල් වලට නැගලා ගෙවල් වලට නැගලා අට්ටාලුට නැගගෙන බලා සිටියා මිසුතුටුගත් බොහෝ දෙනා අද ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අවසානය තමයි ඔය පේනවද ඇත්රාජයා නැහැටි දූවිලි අවුස්සගෙන කෝපයෙන් වියරු වැටිලා එනවා අහුවෙන රටේ විනාශ කරනවා අහුවෙන කෙනාට පහර දෙන දුවනවා වියරු වැටිලා එන්නේ ඒ නිසා අද ඒ විසිතුරු ශ්‍රමණ රූපේ විනාශ වෙනවායි කියලා තවත් පිරිසක් බලන් හිටියා බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක් කෙරේ කතුරු පතුරුපු මෛත්‍රිය එකමක ඒ නාලාගිරි යථා කෙරේ පතුරමින් ඉදිරියට වැඩම කළා ශ්‍රාවකයන් වහන්සේලා ඉදිරිපත් වුණා ස්වාමීනි මම ඔය යථා දමනය කරන්නම් කියලා මොහොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය යථා අයවල තියෙන මං වෙනුවෙන් දේවදත්ත තෙරුන් වහන්සේ පලිගන්න බැරිම තැන මේ විදියට අවසාන වශයෙන් මේ නාලාගිරි යත්‍රාජයාට රාකල 16ක් පොවලයි මෙව්වේ බුදුරජාණන් වහන්සේව නැති කරන්න. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැති කරන්න සමතෙක් ලෝකෙනේ. ඉපදුනානම් අවසාන මොහොත දක්වා ඒ බුදුරජාණන් වහන්සේ කැමැත්තෙන්ම පිරිනුවන් පානතුරු ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට හානි කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආරක්ෂිතයි. ධර්මයේ තුලින් සදාකාලික රැකවරණයත් බාහිර වශයෙන්ුත් ආරක්ෂාව බුදුරජාණන් වහන්සේගේ ගුණය තුලින් තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අභීතව
ඉදිරියටම වැඩම කළා බොහෝ දිනාට දා ශාන්තියක් වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මේක දරා ගන්න බෑ බොහෝම සෙනෙහසින් බුදුරජාණන් වහන්සේ ළඟ නිතර උපස්ථාන කරන ප්‍රිය වූ සමාන වූ තමන් වහන්සේගේ ජීවිතයටත් වඩා ආරක්ෂා කරන්න හිතලා අම්ම කෙනෙක් දරුවෙක් වගේ ආරක්ෂා කරන්න හිතලානේ සංසාරෙදී බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ඇවිල්ලා අග්‍රපස්ථායකයන් වහන්සේ උනේ උන්වහන්සේට බලාගෙන ඉන්න බැරි වුණා එක්පස් එක දූවිලි වලින් ඇවිස්සීගත් කය රැසී ගිය නාලාගිරියත් රජු තවත් පසෙක සවනත් ඝන බුදුරැසින් බැබලි බැබලි සැනහි සැනහි වැඩම කරන බුදුරජාණන් වහන්සේ ඒ අතරට ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දය අයින් වෙන්න මා වෙනුවෙන් යවිලා තියෙන ඇත රජා නෑ ස්වාමීනි නුඹ වහන්සේ ළඟට එනවා නම් මාව යට කරගෙන එන්න ඕනි කියලා බොහොම ගෞරවයෙන් ඒ ස්වාමීන් වහන්සේත් වැඩ සිටියා දෙතුන් වතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒත් උන්වහන්සේ වැඩම කළේ නෑ එ르දි බලයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේ අතරට වැඩම කෙරවලා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා අම්මා කෙනෙක් බය වෙලා තමන්ගේ දරුවා ඇත් රජු අතර බුදුරජු අතරත් අතහැරලා දුවගෙන ගියා ඇත් රජු මේ මෑණියන් පස්සේ දුවගෙන ගියා පස්සේ දරුවා ළඟට යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාලාගිරිය නුඹ මේ වීතියට යෝවේ මා වෙනුවෙන් මිසක් වෙන කිසි කෙනෙක් වෙනුවෙන් නෙවෙයි ඒ නිසා අසරණයන් පීඩාවටපත් නොකර මා දිහාවට මෙන්න කියලා බුදුමුවෙන් මුළු පළාතම සුවඳවත් කරමින් කරුණාවෙන් පිරිච්ච බුදු වදන් පෙළක් දේශනා කළානේ ඒ වචන ඒ තිරිසංගත හිතක් තිබුණත් බුදුරජාණන් වහන්සේ ළඟ දමණය වන කීකරු ශ්‍රාවකෙක් වගේ ඒ ශ්‍රවණය වුණු මොහොතේම සියලුම අසීය අමනාපය මදගති දුරු වෙලා බොහෝම කීකරු කෙනෙක් වුණා ඒ අතරාජා කන්පට සලමින් යටහත් පහත්ව සෙමින්ම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හස්සි රාජාගේ ඉදිරිපස කකුල් නමලා වැඳ වැටුණා සොඬවැලෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශ කළා බුදුරජාණන් වහන්සේත් ඇත් රජාගේ හිස පිරිමදිමින් ඇත් රජ කුංචනාද කරන්න එපා බුදුරජාණන් වහන්සේට හිංසා කරලා අපායට යන්න එපා තැම්පත් වෙන්න ශාන්ත වෙන්න කිසි කෙනෙක්ට කරදර කරන්න එපා කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් ඇත් රජෙකුට තිරිසන් සතෙකුට පවා ධර්ම දේශනා කළා ස්පර්ශයෙන් ප්‍රමුදිත වුණා මහා ප්‍රීතියක් ඇත් රජුට ඇති වුණේ තුන් ලෝකෙටම සැනසිලි දායක අප්‍රමාණ ගුණදරන මහා කාරුණික හදක් ඇති හිතකින් ස්පර්ශ වුණ දැ ඒ ශ්‍රී හස්තේ පහස ලබන්න තරම් පින්වත්නි මොන තරම් වාසනාවක්ද තිරිසංගත ජීවිතයක් වුණත් පින් ඇති ජීවිතයක් ඒ නිසා තේරුම් ගත්තා පිය කෙනෙකුට කීකරු වෙන පුතුණු කෙනෙක් වගේ ඒ සිරිපා මුල එදා නාලාගිරියත් රජු කීකරු වුණා පන්සිල්ලි පිහිටියා තවත් කිසිම දවසක කිසිම කෙනෙකුට කරදර නොකරන කෙනෙක් බවට පත් වුණා මේ අසිරියෙන් සැනහීගත් බොහෝ දෙනා නගරේ කම්පා කරමින් සාදුනාද පෙවැත්තුවා ප්‍රීති ഘോഷා පෙවැත්තුවා කනේ පළන් ආභරණ ගෙලෙහි පළන් ආභරණ ගලවල කිසිම ලෝභයක් නැතුව මේ අසිරියට ත්‍යාගයක් වශයෙන් ඇත් රජුට ප්‍රදානය කළා විසිකලා ඒ ආභරණ වලින් රත්රන් වලින් මේ නාලාගිරි ඇත් රජු වැසී ගියා ඒ නිසා එදා ඉඳන් ධනපාල කියලා නම් ලැබුණා ඇත් රජු නැවතත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරමින් ශ්‍රී පාද ස්පර්ශණු භූමිය වැලි හොඬ වැලට අරගෙන හිසට ඉසගෙන නැවතත් පස්සෙන් පස්සෙට බුදුරජාණන් වහන්සේගෙන අප්‍රමාණ ගෞරවයෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ නොපෙනෙන මානේ නැවතත් හැරිලා තමන් ඉන්න තැනට ගියේ දමණය වෙලයි හිතන්න හිතකින් පුළුවන්ද කාටද පුළුවන් වෙන්නේ ඒ වගේ දරුණු ඇතෙක් මත්තු ඇතෙක්ව වචනයෙන් දමණය කරන්න පින්වතුනි ඒ අසිරිය අපගේ බුදුරජාණන් වහන්සේ සිදු කළා දමණය නොවුණු අකීකර වුණ බොහෝ සිත් සැනසිලිදායක හිත් බවට කරුණාවෙන් පිරිච්ච හිත් බවට පත් කරලා ලෝකෙට ශාන්තියක් වුණා ඒ නිසා මොනතරම් අපට සිහි කර කර අපගේ බුදු සමිඳානන් වහන්සේ ගැන සතුටු වෙන්න පුළුවන්ද අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් ගුණදරු උතුමන් වහන්සේ නමක්ද බොහෝ මිනිසුන්
බොහෝ දෙවියන් දමනීලා තමන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් කරගෙන කීකරු ශ්‍රාවකයන් බවට පත් කරගෙන ලෝක යති උතුම් විදියට පිරිසිදු ජීවිතයක් ගත කරපු සාස්ෘන් වහන්සේ නේද කියලා හිතනකොට පුදුම විදියෙ සතුටක් හිතට දැනෙනවා ඒත් පින්තුනි සිතා බැලුවත් මොනතරම් බුදුගුණ අපට හිතා නිම කළ නොහැකි තරමට ඒ අසීමත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ගුණවලින් පිරීලා තියෙනවා බුදුගුණ අචින්තනීයයි වචනෙන් කියනවා කොපමණ කිව්වත් අවසන් වෙන්නේ නෑ අවාච්‍යයි අතුල්‍යයි අසමන් සමයි සමාන කරනවා නම් සමාන කළ හැක්කේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි ජීවිතයක් සැනසෙනවා ඒ නිසා මේ ජීවිතේ අපේ ගෙවෙන ගත වෙන මේ කෙටි කාලයක් ජීවත් වෙන මනුස්ස ලෝකේ මනුස්ස ජීවිතේ ගොඩාක් වාසනාවන්ත වෙයි ලෝකයටම පිහිට සලසා දුන් ලෝකයක් දමණය කළ ධර්මයෙන් දමණය කළ බුදුරජාණන් වහන්සේ ගුණය ගැන අපේ රාගයෙන් පිරිච්ච ද්වේෂයෙන් මත් වෙච්ච මෝහයෙන් මුලා වෙච්ච මේ හිතත් දමණය කරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියස පූජා වෙන වනපස මලක් වැනි කරගෙන බුදුරජාණන් වහන්සේට මේ ජීවිතේ පූජා කරගත්තොත් කාටවත් මේ ජීවිතේ නොදී අපි බුදුරජාණන් වහන්සේටම ජීවිතේ දෙමු මොකද කාට ජීවිතේ දුන්නත් ඒ කිසි කෙනෙක්ගෙන් අපිට හොඳක් නෑ අවසානෙට සැනසෙල්ලක් නෑ අවසානෙට පිහිටක් නෑ අවසානෙට බුදුරජාණන් වහන්සේ ළඟ නැවතුනොත් මේ ලෝකේ කවුරු පිහිට උනේ නැතත් අපිට බුදුරජාණන් වහන්සේගේ පිහිට තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන හිතලා සැනසෙන්න පුළුවන් කවුරු ගැන හිතුවත් අවසාන මොහොතේ සැනසෙල්ලක් නෑ ඒත් බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් හරි සිහි වුණොත් අපිට අවසාන මොහොතේදී සුගතියට පවා යන්න ලැබෙනවා ජීවිතේට සතුටක් දැනෙනවා සැනසෙල්ලක් ඇති වෙනවා ඒකම එක බුදුරජාණන් වහන්සේ ගැන හිතලානේ ඒ නිසා පින්වතුනි අපිට තනියක් නෑ පාළුවක් නෑ ජීවිතේ අපේ ළඟ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පදිංචි කරගෙන සැනසිලිදායකව ජීවත් වෙන්න පුළුවන් ඒ නිසා හඬන වැළපෙන ලෝකේ හඬන්නේ වැළපෙන්නේ නැතුව ඉන්න පුළුවන් දුක් දොම්නස් පිරිච්ච ලෝකේ දුක් දොම්නස් නැතුව ජීවත් වෙන්න පුළුවන් අධර්මයෙන් පිරිච්ච ලෝකේ ධර්මයෙන් පිරලා ජීවත් වෙන්න පුළුවන් කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක් වගේ බොහෝම සංවරව සැනසille ජීවත් වෙන්න අපට මේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නැවත නැවත සිහි වේවා ඒ බුදුගුණ සිහි වීමෙන් අපේ ජීවිතේ නිරන්තරයෙන් සැනසillක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්න ඕනි එහෙම ප්‍රාර්ථනා කළත් නැතත් පින්තුනි නිතර නිතර යම් කිසි කෙනෙක් අචින්ත බුදුගුණ හිතනවා නම් එවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණ අචින්තියා අචින්තියේ සුපසන්නානං විපාකෝ හෝති අචින්තියෝ ඒ නිසා අචින්තියයි සිතා නිම කළ නොහැකි තරම් තියෙන බුදුගුණයන් කෙරෙහි අචින්ත්‍ය වශයෙන් තමාගේ සිතින් සිතන්න බැරි බුදුගුණයන් කෙරෙහි යම් කිසි කෙනෙක් පැහැදුනොත් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණේ යුක්තයි නේද ලෝකයම ජයගත්තා නේද කෙලෙසුන් කෙරෙන් මිදුනා නේද දෙවියන්ටද බ්‍රහ්මයන්ටද අනුශාසනා කළා නේද අපගේ එකම සාස්ෘන් වහන්සේ නේද මාගේ එකම පිහිට නේද පිලිසරණ නේද ජීවිතේට සැනසille නේද ඒ අපරිමිත බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා ජීවිතේද පූජා වේවා කියලා හිතනවා නම් ඒ හිතක් පාසා රැස්සෙන පිං හිත මොනතරම් සිතුවිලි ඇති වෙයිද ඒ සිතුවිලි වලට ලැබෙන විපාක අනන්තයි විපාකෝ හෝති අචින්තියෝ සිතානිම කළ නොහැකි තරමේ සැනසෙල්ලක් සංසාර ගමන පුරා අපට උදාපත් කරනවා ඒ හිත කැතිවන සැනසෙල්ල මේ මොහොතේ මේ උතුම් වෙලාව තුල අපි සිත තුල යම් කිසි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගත්තද ගෞරවයක් ඇති කරගත්තද බුදු ගුණයට නමස්කාර වේවා කියලා සිතක් ඇති වුණාද ඒ හැම සිතකටම ඇති වෙන විපාක අපට අනන්ත සංසාරයේ පුරා සැනසille නිකලස් ජීවිතයක් වැනි සුවයකින් කෙලස් නැති විදියට කෙලස් අඩු කරගෙන රාග දේශ මොහ කෙලස් නැති ජීවිතයක් කරා යන්නට අවසානයේදී බුදුරජාණන් වහන්සේ ලෝකේ අසහනය නැතුව සහනයෙන් සැනසillෙන් නිවි ජීවිත ගත කළා වගේ අපටත්
නියුණු සැනසුණු උතුම් ජීවිතයක් ගත කරන්නට පින්වතුනි මේ පින හේතු වෙනවා බුදු ගුණ සිහි කරමු අදට 2553 වසරකට පෙර එදා සදහටම මේ ලෝකයෙන් පරිනිර්වාණය සමුගත්තේ බුදු සමිදානන්ට අපගේ උතුම් ගෞරවය වේවා පූජාව වේවා නමස්කාරය වේවා ඒ බුදුරජාණන් වහන්සේ සදහටම මේ ලෝකයෙන් සමුගත්තේ අපේ ජීවිතේට තව බොහෝ කාලයක් සැනසෙල්ල පිණිස අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් හිතේ දරාගෙන දියුණු කරගෙන ඒ ධර්මයට අනුව සිල් රකිමින් සමාධි වඩමින් ප්‍රඥා වඩමින් අපිත් බුදුරජාණන් වහන්සේගේ දහම තුළ කීකරු ශ්‍රාවකයන් වශයෙන් දමණය වෙනවනම් ඒ දමණය වීම සඳහා අද අපට මේ උතුම් ධර්ම දේශනාව හේතු වේවා ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් පුරුෂ ධම්මසාරති ගුණය ප්‍රදාන අනන්ත බුදු ගුණයන්ට අපගේ নমස්කාරය වේවා ඒ අනන්ත බුදු ගුණයන් අවබෝධ වීමෙන් අපට උතුම් නිවන් සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කත්වේ දරණ මේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ මේ පින්තුල්ල සැමටත් දෙවියන් සහිත සියලු ලෝකවාසත්වයන්ටත් අප සියලු දෙනාටත් අනන්ත බුදු ගුණ බලයෙන් සැනසෙල්ල වේවා නිවන් සුවයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා අද වෙසක් ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ හම්බන්තොට උඩමළල වෙහෙරගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේයි.